ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයෙක් වූ ජනක කාංචන සිය වර්තාවතබුවේ එම පරිශ්‍රයේදී අඩි 20ක උසක සිට හෙළු කිලෝග්‍රෑම් 50ක් බරති අයිස් කුට්ටි 50ක් උදරයේ මත දරා සිටින කිලෝග්‍රෑම් 170ක ගලක් මතට පතිත කරවීම ඔහු තැබූ වර්තාවයි. ජනකට ජය ප්‍රාර්ථනා කරමින් පළමු එළි අයිස් කැටේ මීට පෙර මෙම වර්තාව තබා තිබුණේ ජපාන ජාතිකයෙක්. ඒ පැයක හමාරක් තුළ අඩි 15ක ඉහළ සිට කිලෝග්‍රෑම් 50ක අයිස් කැට 30ක් කිලෝග්‍රෑම් 150ක ගලක් උදරයේ මත තබාගෙනයි. එහෙත් ජනක මෙම වර්තාව තැබුවේ විනාඩි 37ක් තුළ දීවීම තවත් විශේෂත්වයක්. අවසාන අයිස් කැටය පනස්වැනි අවස්ථාව සියලු දෙනාගේ මාසිමාදේක ලක්මාතාවගේ අභිමානවත් පුත්‍රයෙකු හැටියට ජනක කාංචන මුදන්නායකද ලාංකීය හගුරන්කෙත පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ජනක කාංචන මීට පෙර ගිනස් වාර්තා 6ක් පිහිටුවා තිබෙනවා. ලොව ශක්තිමත්ම උදරයේ හිමි මිනිසා යන විරුදාවලිය ලත් ඔහු ITN වෙතද සිය ප්‍රසාදය පළ කළා. වරාය අධිකාරියත් ඒ වගේම සෙසු සියලු දෙනාගේ තමන්ගේ ඥාති. ඇත්තට මම ලෝක වාර්තා තිබුණාට මම ලංකාවේ කවුරු දැලන් හිටියේ නැහැ. මට උදගන්න මිනිස්සු හිටියේ නැහැ. යූත් විට්ටල් කියන තරුණ සේවා සභාව කියන්නේ මගේ ඇත්තට මගේ ක්‍රීඩාවේ මේ මූලාරම්භක මගේ මහගෙද. ඒ වෙනතරානේ මම ජයග්‍රහණය කියා වෙනවා. ඒ සමග මට ලංකා විශේෂමට ප්‍රසිද්ධියක් හම් වෙනවා. ඒ සමග තමයි ක්‍රීඩා ලොකු ජවයක් ශක්තියක් ආවේ. ඇත්තට මේ වගේ වැඩසටහන් තියෙන්න ඕන. මම වගේ තදක්ෂිය කොලකට අත දෙන්න ඒ ලොකු ඒ වගේ වැඩසටහන් කරන්න කියලා මම සිළු ආයතන වල ඉල්ලනවා. මොකද ජට දින අඩියේ ඉන්න මිනිස්සු උඩ ගන්න පුළුවන් වැඩසටහන් තමයි වා. බොහොම ස්තුතියි. ITN එකටත් ඒ වගේ වැඩසටහනක් මේ ලංකාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ජනකව මම හඳුනාගන්නේ යූත් විත් ටැලන්ට් වේදිකාව තුළ. එම නිසා තමයි ඔහුගේ හදවත තුළ මේ ITN ආයතනයට සහ ජාතික තරුණ සේවා සභාවට ඒ ආදරය තියෙන්නේ. මට හිතෙනවා මොහුගේ මේ තිබෙන අදිෂ්ඨානයෙන් 5% අපේ ලංකාවේ තරුණයන්ට ආරූඪ කරගන්න පුළුවන් නම් අපේ කරගන්න පුළුවන් නම් ඔබ මම අපි බලාපොරොත්තු වෙන ඒ ලස්සන රට නිර්මාණය කිරීමට අපිට හැකියාව තිබෙනවා.